ල්ම ගෞරවත් මහිමයක්ත් ප්‍රශංසාාවත් ත්‍රියේක දෙවන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධයාමිනය කිරීම සමග එක්සිත්වයමු. අද මිනිකරටයන්නේ ශුද්ධ යවල ශුද් මතය හතේ විසි හතරවැනි පදයයි. එහයින් යමෙක් මාගේ මේ වචනාසා ඒවා පිළි පදීද ඔහු පර්වතය පිට තමාගේගේ සාදාගත් නුවන ඇති මනුෂ්‍යයකුට සමාන කරුණු ලබන්නේය. ප්‍රමිතිීන් දෙකට ගොඩනගර නද නිවාස දෙක ස්ථාවර්භාව පීක්ෂාකිරීම සඳහා, ඉංජිනෙර්ුවරුන් විසින් විශාල අධිබල විදුරිිප පංකා භාවිතා කරමින් ප කිලමීටර් එකසිය හැටක වේගෙන් හමන සුළි කුණාටුවක් විනාඩි දහයක කාලයකට කෘතිමෝ ඇති කළා. පළමු නිවස අඩු වියදම් ගනයේ අඩු ප්‍රමීතියකින් ඉදිකරතිබුණු අතර, අනික අත්තිවාරම වහදය සහ බිත්්ති ශක්තිමත් කනලද ඉහල ප්‍රමිතියකින් ඉදිකර තිබුණා. පළමු නිවස දෙදරුම්කා අවසානයේ කඩාවැත්නුන්නමුත් දෙවර නිවසේ තැන් කිහිපේක සුළු පතුරු ගැලොයුම් කකිපයක් හැර ඊට වෙනත් හානියක් සිදුවනේ නෑ. එක් ඉන්ජිනවරයෙක් ඔබ ජීවත්වීමට කැමති කුමන නිවසේද යන ප්‍රශ්න අසමින් ඔවුන්ගේ පරීක්ෂණය අවසන් කළ. කිස්සසහන්සේ දා කන්දවට දේශනාවේදී දේව රාජ්‍ය තුළ අගේ කරු ලබන දේල් ගැ බොහෝ. කාරණ උගන්ව අවසාන් කරමින් සුද්දෝ මතය හතේ විසිාතරය පදය පැවසුවේ එහන් යමෙක් මාගේම වචන අසා. ඒවා පිළිපදීද පර්වතය පිට තමාගේගේ සාදාගත් නුවන ඇති මනුෂ්‍යකුට සමාන කරු ලබන්නේය යනවෙනයි. වැසි වැස්ස ජලය ගලා හුල ගහමමා ඒකට ගැසු න්නමුත් ය වැැටුනේ යනුවෙන් විසි පස්සන පදය සඳහන් වෙන ඊට ප්‍රතිවරුද්ධව උන්වහන්සගේ වචන අසා ඒවා පිලින් නොපදින. මනුෂ්‍යයා, පැලිමත්හෙ තමාගේගේ සාදාගත්, නුවන නැති මනුෂ්‍යකට සාමාන කරනු ලබන්නේ යනුවෙන් විසි හායවැනි පදය සඳහන් වෙන. වැසි වැස ජලයේ ගලා හුණ ගහම ඒකට ගැසුවිට ඒක වැටුණු බව විසිහත්තනි පදය සඳහන් වෙන. කිුස්වහන්සේදී උන්හන්සගේ අනුගමකෙන්ට ඔවන්ගේ ජීවිත ගොඩනගා ගනීමස් පිණනිස්ස විකල්ප දෙකක් කිදරිපත් කලා. එනම් උන්වහන්සේට කීකරුවීමම නැමති ශක්තිමත් පර්වතය මත හෝ උන්වහන්සේගේ වචන පිළි නොබැද ඔවන්ගේම මාර්ගොල ගමන්කිරීම නැමති අස්තීර වැලිමත ඕුන්ගේ ජීවිතය ගොඩනගා ගන්නා ලෙසයි. අපටත් තේරමක් කරන්න සිද වෙනවා. තීරණයක් ගන්න සිදුවෙනවා. එනම් අපි අපේ ජීවිතය කෘස්ස වහන්සේ නැමති පරවතය මත ගොඩනගා ගැනීම සඳහා. උන්වහන්සගේ වචන අසා ඒවා පිළි පදිනවාද නැතිනම් අපගේ ජීවිතය වැලිමත ගොඩනාගා ගැනීම සඳහා. උන්වහන්සේගේ වචන පිළි නොවැද අපගේම මාර්ගල් ගමන් කරනවා දයන තීරණයයි. ශුද්ධාත්මන් වහන්සේගේ උපකාරෙන් කිිස්ස වහන්සේ මත අපගේ ජීවිතය ගොඩනාග ගැනීම අපට තෝරාගත හැකිව වනු ඇති. අපහි කර. කිිසවාහන්සේ නැමැති පර්වතය මත අපේ ජීවිතය කොඩනගා ගැනීමයන්නේ තේරුම අප අත්තින්දඇත්තේ කෙසේද. අපට වඩාත් කීකරුවීමට උන්හන්සේ ආරාධනා කරන්නේ කුමන ශේත්‍රවලදීද. අපි යාඥ්ඥා කරමු ප්‍රමණිය දෙවයන් වහන්ස කුණාටු නැගෙන විටදී, සහ සුලන් හමට විටදී ඔබහන්සේගේ කරුණාවෙන් සදාාකාලිකෝම පිහිටනු ලැබ ඔබාසිට විශ්වාසන්තෝ සිටීමම පිනිස. අපට කිසුසන්සේ ගේ වචන තුළ රැඳී සිටිමට උපකාර කළ මැනවා. ආමෙන්.